පොකට් එකට ෆිට් වෙන new axe ticket perfume. මොලතිව් නයාරු ගුරුකන්ත රජමහා විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් සිකුරාදා රාත්‍රියේ අපවත් වූ අතර උන්වහන්සේගේ දේහය විහාරස්ථානයට ගෙනීමට විරුද්ධව මොලතිව් නිරාවිය පිල්ලෙයාර් කෝවිල නමින් හඳුන්වන පාලක සභාවක් හා ප්‍රදේශයේ දෙමළ ජනතාව විසින් මොලතිව් පොලිසිය වෙත පැමිණිල්ලක් සිදු කරනු ලැබුවා. එම පිරිස විසින් මීට පෙර විහාරස්ථාන භූමියේ දෙමළ ජනතාවගේ ඉඩම් පවතින බවටද චෝදනා කරමින් අධිකරණයේ හමුවේ නඩුවක් ගොනු කර තිබූ අතර එහි කෝවිලක් පිහිටුවීමට දෙමළ දේශපාලන නියෝජිතින්ගේ මැදිහත්වීම මත සැලැස්මක්ද දියත් වුණා. ඔවුන් කළ පැමිණිල්ලට අදාළව ගොනු කළ නඩුව අද විභාගයටගත් අවස්ථාවේ මොලතිව් මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත්තේ අධිකරණය මගින් සුදුසු නියෝගයක් ලබා දෙන තෙක් විහාරාධිපති හිමියන්ගේ දේහය එම විහාරස්ථ භූමිය අවට ආදාහනය නොකළ යුතු බවයි. මේධාලංකාර කිත්ති හිමියන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට දින විහාරස්ථානයේ පැවැත්වීමට දායක සභාව සැලසුම් කර තිබුණද මෙම අධිකරණ නියෝගයේ හේතුවෙන් එය කල් දැමීමට ඔවුන්ට සිදුව තිබෙනවා. මේ පිළිබඳව අද පූජ්‍යපක්ෂයේ මෙන්ම සංවිධාන රැසක් මෙලෙස අදහස් පළ කළා. දෙමළ සන්ධානය පොලිසිය සමග එකතු වී අධිකරණය නොමග යවලා අද ඉරිදා දවසකදී විනිසුරුගේ නිවසට ගිහිල්ලා උසාවි තීන්දුව අරගෙන තිබෙනවා. බොහෝ අපහසුතා මැද්දේ දුක් විඳින ස්වාමීන් වහන්සේලා දුක් විඳගෙන අපවත් වුණාට පස්සේ දේහවත් ඒ පන්සලට ගිහිල්ලා ආදාහනය කරන්න බැරි නම් අපිට තියෙන සුරක්ෂාව කොහෙන්ද කියලා අපිට අහන්න තියෙන මෙවැනි දේවල් සිදු වෙන්නට තියෙන පුළුවන් කමක් ඇත්තේ නැහැ. මුලතෙව් ඔයසි මහත්මයාට අපි කතා කරාට පස්සේ ඔහුගේ දියාරු ප්‍රකාශ වලින් අපිට ඉතාම මැනවින් තහවුරු වුණා. ඔවුන් මේ දෙමළ ජාතික සංවිධානය අනුහසින් ක්‍රියාත්මක වෙන්නේ TNA සංවිධානයේ මේ වෙනකොට දෙමළ මිනිස්සු අතර ප්‍රතික්ෂේප වෙමින් පවතිනවා. මේ ඡන්දයට පෙර බෞද්ධයා සහ Hindu මිනිස්සු අතර අරවුලක් ගොඩනැගීමට ඔවුන්ට අවශ්‍ය වෙලා තියෙනවා කියලා පැහැදිලිව. හැමදාම ජාතිවාදීව උස්සලා තමයි ඡන්දේ ගන්න උන් බලාපොරොත්තු වෙන්නේ. කිසිදු දවසක අපි දැකලා තියෙනවද හාමුදුරු කෙනෙක්ගේ දේහයක් ආදාහනය කරන්න බාධා වෙන විදියට උසාවි නියෝගයෙන් අරගෙන තියෙනවා. ජනාධිපතිතුමාට සඳහන් කරනවා වහාම මේ පිළිබඳව ක්‍රියාත්මක වෙලා මෙබඳු තත්ත්වයන් නැවත අසන්නට නොවන පරිදි රට පාලනය කිරීමට ඉදිරි සුළු කාලය තුල හරි කටයුතු කළ යුතුයි. Maxis number 1 tire in Sri Lanka.